අපි දැන් බලමු ළමයි තවත් ප්‍රමේයක් තියෙනවා අපට ලැබෙන ප්‍රමේයක් තමයි මොකද්ද පාද n ගණනක් ඇති n ගණනක් කියන්නේ පාද ඕනෑම ගණනක් බහුවස්ත්‍රයක් පාද 3 4 5 ආදී වශයෙන් පාද සංඛ්‍යාව වැඩි කර ගන්න පුළුවන් එතකොට පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව බාහිර කෝණවල එකතුව අංශක 360 කි තර ඉස්සෙල්ලාම අපි තේරුම් ගමු මේ බාහිර කෝණ කියලා කියන්නේ බහුවස්ත්‍රයේ පාද එකම දිශාවකට දික් කිරීමෙන් සෑදෙන කෝණ. එතකොට මේකේ බාහිර කෝණ මම මේ විදිහට අඳිනවා. මේ තියෙන්නේ බහුවස්ත්‍රයේ බාහිර කෝණ පහක් තියෙනවා. මේක පංචාස්ත්‍රයක් පාද පහයි බාහිර කෝණ පහක් තියෙනවා. දැන් මේ ප්‍රමේය තමයි පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක එතකොට මම තෝරගත් පංචාස්ත්‍රය බාහිර කෝණවල ඓක්‍යංශක 360යි කියන එක. එතකොට මේ විදිහට අපි බලමු මේක ඔප්පු කරගන්න. දැන් ඔබට වඩා හොඳින් පැහැදිලි ඇති බාහිර කෝණ ටික බලන්න පාද එකම පැත්තකට දික් වෙලා තියෙනවා මේ ආකාරයට බාහිර කෝණ පහක් සෑදෙන තියෙනවා දැන් මම මේ බාහිර කෝණ ටික මේ විදිහට ඉවතර ගන්නවා මේ බාහිර කෝණ ටික මේ විදිහට ඉවතර ගන්නවා ඉවතර අරගෙන මම මේක එකම ලක්ෂයක් වටා පෙළගස්සනවා එකම ලක්ෂයක් වටා තියාගෙන යනවා දැන් අන්තිම කෝණය අවසන් බාහිර කෝණය මම මෙතනින් තියනවා දැන් මෙතනින් තියපු ගමන් මෙතනින් මට පුළුවන් මේ විදිහට තියන්න. තිබ්බහම දැන් බලන්න මෙතන මේ බාහිර කෝණ සියල්ලම මම එකම ලක්ෂයක් වටා පිළියෙල කරලා තියෙනවා. එකම ලක්ෂයක් වටා මේ බාහිර කෝණ පහම ඉවතර අරගෙන මම තිබ්බා. මෙන්න ලක්ෂය මේ ලක්ෂය වටා බාහිර කෝණ 1 2 3 4 5 පහම තියලා තියෙනවා. දැන් ඔබ මීට පෙර ඉගෙනගෙන තියෙනවා ලක්ෂයක් වටා පිහිටි කෝණ සියල්ලේ ඓක්‍ය අංශක 360 කි කියලා. මීට කලින් ඉගෙන ගත්තා ලක්ෂයක් වටා පිහිටි කෝණ සියල්ලේ ඓක්‍ය අංශක 360යි කියලා. එහෙමනම් මේ බහුවස්ත්‍රයේ පාද දික් කිරීමෙන් සෑදී තිබෙන මෙන්න මේ බාහිර කෝණ සියල්ලේම ඓක්‍ය වෙන්නේ අංශක 360යි. එතකොට මට පුළුවන් මේ විදිහට ඔබට ඒක සරල ක්‍රියාකාරකමක් මගින් පැහැදිලි කරලා දෙන්න. හරි. අපි බලමු තව ප්‍රමේයක් මේ විදිහට ඊළඟට සාධනය කරන්න.